අයිවන් සුබ දැස්සනක් පිනිවිනත් එක්ක ඔබ එකතු වෙලා ඉන්නේ සිකුරාදා දිනේදී. දැන් ඇත්ත නැත්ත අතරනේ මේ ලෝකය ප්‍රමණය වෙන්නේ, චලණය වෙන්නේ, කරකැවෙන්නේ. එහෙම කරකැවෙන ලෝකයක තමයි අපි ජීවත් වෙන්නේ. හැබැයි ඇත්ත නැත්ත අතර අපි දෝල්ණය වෙනවා. එතකොට ඇත්ත ඇත්ත විදියට සොයා ගන්නටත් නැත්ත පැත්තකට කරන්නත් අපිට පුළුවන් නම් ඒ සඳහා තොරතුරු අවශ්‍යයි. හරි දේ නිවැරදිව වටහා ගත්තොත් ඔබට ඒ පිළිබඳ අවබෝධයක් ඇත්තම් ඇත්ත ලං කරගන්නත් නැත්ත පැත්තකට කරන්නත් හැකියාව ලැබෙනවා. අපි ආරාධනා කරනවා ඇත්ත ලං කරගන්න නැත්ත පැත්තකට කරන්න සතුටින් ජීවත් වෙන්නට පිණිවිෙන හොඳ අවස්ථාවක්. මේ ආරම්භ කරන්නේ සිකුරාදා පිණිවිෙන. පිණිවිෙන ඔබ දන්නා වෙනදනම් අපි සිකුරාදා පිණිවිෙනෙන් කතා බහ කරන්නේ ජ්‍යොතිෂ ශාස්ත්‍රීය ජ්‍යොතිෂ විද්‍යාව පිළිබඳව. හැබැයි අද දවසේ අපි පුංචි වෙනස්කමක් කරන්න බලාපොරොත්තු වෙනවා. වාස්තු විද්‍යාව පිළිබඳව කතා කරන්න, වාස්තු වේදිය පිළිබඳව කතා කරන්න. එයත් අපේ රටේ එහෙම නැත්නම් අපේ සමාජයේ ඉතාමත් වැදගත් කාරණාවක් බවට පත් වෙලා තියෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ජ්‍යොතිෂය වේවා වාස්තු විද්‍යාව වේවා හරි දේද සමාජය තුල කිඳා බැහැගෙන තියෙන්නේ කියන කාරණේ. වැරදි දෙයක් ඇත්නම් ඒ තේරුම් ගැනීම වගකීමත් පුළුවන්කමත් ඔබට තියෙන්න ඕන. හරි දෙයක් නම් ඒක උකහා ගැනීම වගකීම සහ හැකියාවත් ඔබට තියෙන්න ඕන. එහෙම කාරණා මතක් කර දීමෙන් තමයි අද දවසේදී අපේ සහභාගීත්වය ඉෂ්ට කරන්නා වූ කීර්ති ශ්‍රී විශ්ව ශක්ති දේශාභිමානි ශාස්ත්‍රවේදී වාස්තු විද්‍යා විශාරද ඩියු සෙනරත් මහතා අප පිළිගන්නේ. අයිබෝන්. අයිබෝන් ඔබේ. සෙනරත් මහත්තයා. දැන් මම ඔබතුමාගෙන් ප්‍රශ්න කරන්නේ සමාජ අවකාශයේ තියෙන ප්‍රශ්න. අපේ ආදරණීය ප්‍රේක්ෂකයන්ගේ ප්‍රශ්න. අපේ හිතර දැනෙන ප්‍රශ්න. ज्योतिष वेदिय पिलिबंद वास्तु वेदिय पिलिबंद मठ अद्दकीम नह मठ दनुमक नह ओबतुमा संधान करने विधियट ओबतुमाट ए परिचय पिलिबंद मना दनुमक तीन देन हेम देयक्म विद्यावक्नम अपिट ओन ओन देवल कियन्न बहने अपे आवश्यकता वेन अनु ए हेड गस्सन्न बहने एत्तरम वास्तु वेदिय कियला कियनवा नम ए विद्यावक्नि मेक एत्त वशेम विद्यावक्त एत्तरम उदित एक होंद प्रश्नयक मोकद අපි විද්‍යාවක් කියන එක අපි අර්ථකථනය කරන ක්‍රම ගණනාවක් තියෙනවා. මොකද අපි විද්‍යාව කියන එක අපිට පරීක්ෂණ සම්පරීක්ෂණ මගින් අපිට තහවුරු කරන්න පුළුවන්, අධ්‍යයනය කරන්න පුළුවන්, ඒ මතවාදය සමාජගත කරන්න පුළුවන්. හැබැයි මේ වාස්තු විද්‍යාව අපි ගත්තොත් ඔබතුම හරින් චතුර්විද්‍යා ඥාන තියෙනවනේ මේ විශ්වයේ. මම හිතන අවුරුදු 2500ක් 5000කට එහා ඉඳන් මේ මානව සමාජයේ පැවතින චතුර්විද්‍යා ඥානයන් තියෙනවා. එතකොට අපි එකට විද්‍යාව කියලා තමයි පාවිච්චි කරලා තියෙන්නේ. එතකොට මේ චතුර්විද්‍යා විෂය ඥානයට අයිති වෙන එක විෂය පද්ධතියක් තමයි වාස්තු විද්‍යාව කියලා කියන්නේ. එතකොට මේ වාස්තු විද්‍යාව කියලා කියන්නේ විද්‍යාවක්ද එහෙම නැත්නම් මේක විද්‍යාත්මක ඔප්පු කළ හැකිද කියන ප්‍රශ්නේ තමයි ඔබතුමා මයින් අහන්නේ. අනිවාර්යයෙන්. එතකොට මේකෙදී විද්‍යාවක් නම් විද්‍යාත්මක ඔප්පු කළ හැකිද? ඔව්. එතකොට මේකෙදී අපි මේ ඔප්පු කිරීම සම්බන්ධයෙන් අපි මේවා අපි සමාජයෙන් තමයි ඔප්පු කරගන්නේ. අපි මේ අපේ පරීක්ෂණාගාරය වෙන සමාජය. ඒ කියන්නේ මිනිසුන්ගේ සිතුම් පැතුම්, මිනිස්සු ජීවත් වෙනකොට මේ කාලයක් තිස්සේ මිනිස්සු මේකෙන් ලබපු අත්දැකීම එක තමයි මේක තහවුරු වෙන සමාජය තුළ. සාමාන්‍යයෙන් අර කියනවනේ තීරියක් කියන්නේ න්‍යායක් කියන්නේ එක දිගට එක විදියට එකම වෙලාවට එකම දේ වෙන එක. ඒක කාලයක් තිස්සේ ඒ දේ වුණා වොන්න ඕක න්‍යායක් වෙනවා. අන්න හරි. ඔව් ඒක අපිට භෞතික පද්ධති තුළ ඔප්පු කරන්න පුළුවන් රසායනාගාරයක් තුළ මේක ඔප්පු කිරීමේ හැකියාව තියෙනවා. මේ තව අපි සමාජ විද්‍යාව. ඔව් සමාජ විද්‍යාව කියන්නේ. ඒතර මේක අපි තහවුරු වෙන්නේ සමාජය තුළින්. මිනිසුන්ගේ ක්‍රියාකාරීත්වය වගේම අධ්‍යක්ීම තුළ තමයි මේක පදනම් වෙලා තියෙන්නේ. මොකද හේතුව දැන් මෙපමණ කාලයක් මේ ශිල්ප පවතින්නේ මෙවා සමාජය තුළ දරන හින්දා. දරනවා කියලා කියන්නේ මිනිස්සුන්ට මේකෙන් යම්කිසි ප්‍රයෝජනයක් තියෙනවා. ඒ කියන්නේ මේකේ යම්කිසි හරපද්ධතියක් තියෙනවා. ඒ නිසා තමයි මේ විෂයන් පවතින්නේ. අන ඒ තුලින් මේක විද්‍යාව කියන එක ඔප්පු වෙනවා. ඊට අමතරව වාස්තු ශිල්පය තුළ න්‍යායාත්මක ඒ තියෙන ඒ සිද්ධිමාලාවන් තුළ න්‍යායාත්මක හැඩතල තුළ මේ හැම කොටසක්ම අපි විද්‍යාත්මක තහවුරු කරනවා. එක උදාහරණයක් කියන්න. අනිවාර්යයෙන්. අපි කියනවා දැන් නිවසකට දොරවල් ජනල සංඛ්‍යාව යම් නිශ්චිත ප්‍රමාණයක් තියෙන්න ඕනේ. ඒ වගේම අපිට නිශ්චිත ප්‍රමාණයක් කියලා කිව්වේ පැහැදිලි නෑ. ඔව් නිශ්චිත දැන් ඒක න්‍යායාත්මකව අපි කියනවනේ සාමාන්‍ය ඔත්තේ සංඛ්‍යා, ඉරට්ටේ සංඛ්‍යා කිගේ තියෙනවා. එතකොට යම් නිශ්චිත ප්‍රමාණයක් තියෙන්න ඕනේ. යම් නිශ්චිත වර්ගයකට අයිති වෙන්න ඕනේ. ඉතින් මේක විද්‍යාත්මක දෙයක්. මොකද හේතුව දැන් අපි ගන්නකෝ දැන් බටනලාව ගන්නකෝ දැන් බටනලාවේ ස්වර හත නිර්මාණය වෙන්නේ මේ විශ්වීය සංගීතය නිර්මාණය වෙන්නේ මෙන්න මේ කියන මේ වායෝ ධාතුව
කරන්නේ සන්තුලනය තුලින් තෙරපීම සහ පීඩනය තුල. ඒ වගේම තමයි අපි නිවසක් පාවිච්චි කරන අපි නිවසට අවශ්‍ය වෙන වාතාශ්‍රය ආලෝකය මේවට අවශ්‍ය මේ දොරවල් ජන සංඛ්‍යාව නියම ක්‍රමවේදයකින් තියෙනට ඕනේ. ඉතින් අන්න විද්‍යාත්මක තහවුරු වෙනවා. ඒ වගේම අපි ගත්තොත් එහෙම අපි කියනවා දැන් ඉඩමක් තෝරාගෙන ඉඳි බෑවුම උතුරට ඒ වගේම ඊශානට සහ නැගෙන දිශාවට බෑවුම හොඳ ඉඩම් අපි වාස්තු විද්‍යාවේ තෝරන්න කියලා. ඒකට හේතුව තමයි උතුරු දිශාව තමයි ඇත්තටම අපිට විශ්වයේ ගුණය විශ්වයේ ශක්තිය ඊශාන දිශා ඒ වගේම සූර්ය ශක්තිය ප්‍රඥාවේ දිශාව මෙන්න මෙවුව අපිට හැම වෙලේම අපේ නිවසට කාන්දු වෙන දිශාවල් මෙවුව. ඉතින් මේ අනුව අපිට න්‍යායාත්මකවත් මේක ඔප්පු කරන්න පුළුවන්. ඊට අමතර වශයෙන් අපිට මිනිස්සුන්ගේ ජීවිත තුළ ඒ ජීවිත ක්‍රියාවලියේදී මිනිස්සුන්ට මේක දැනෙන ආකාරය අනුවත් අපිට මේක විද්‍යාත්මකයි කියලා ඔප්පු කරන්න ඕන තරම් සාධක තියෙනවා. හරි හරි අපි මේ දේවල් කතා කළ යුතුයි සිරත් මහත්මයා. මොකද හේතුව සමාජයේ විවිධ වූ මත පැලපදියම් වී තිබෙනවා. ඒ මත ඇතැම් වෙලාවට පැල කරනවා. ඒ පැල කරන මත තුල වෙනත් 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 කාරණා මුදුන් පමුණවා ගන්නවා. ඒ තුල මේ ශාස්ත්‍රය බැහැරට යනවා, පැත්තට යනවා, මිනිස්සුන්ගේ විශ්වාසය නැති වෙනවා. ඒ නිසා අපි මේ පිළිබඳව කතා කරන්න ඕන අනිවාර්යයි. හරි. මම ඔතුවගෙන් මෙහෙම අහනවා. දැන් අපි ජීවත් වීමේ කලාවත් එක්කනේ මේ සියලු දේ බද්ධ කරගන්නේ. මිනිස්සුන්ට ජීවත් වෙන්න නම් ප්‍රධාන වශයෙන්ම අවශ්‍ය දේ මොකද්ද? හුස්ම ගන්න එපයි. ඔක්සිජන් ටික ඕන. ගේ ඇතුළට වාතය ගලාගෙන ඉන්න කවුළු ටික ඕන. දොරවල් ටික ඕන. ජීවත් වෙනකොට අපි වටිනාකම් දිය යුතු කාරණා මොනවද? ඇත්තටම අපි ජීවත් වෙනකොට අපේ මූලික අරමුණ මොකක්ද බලන්න ඕනේ. අපි මේ අපි මිනිස්සෙක් වෙලා ඉපදිලා අපි මේ අපේ ජීවන ක්‍රියාවලිය තුළ අපි මොකක් හරි අරමුණක් තියෙන්න එපයි. අපි මේ හැමදේම ඇයි කරන්නේ? එතකොට අපේ මූලික අරමුණු තමයි සාක්ෂාත් කරගන්නට මේ ශිල්පයන් උපකාර වෙනවද කියන එක තමයි අපිට බලන්න තියෙන්නේ. එතකොට ඒකෙදි විශේෂයෙන්ම අපේ මූලික අරමුණට වාස්තු ශිල්පයේ වාස්තු විද්‍යාව කොච්චර අනුගත වෙනවද? ඒකෙදි ඇත්තටම උදිත දැන් අපි වාස්තු ශිල්පයේ ඔය කියන දේට අපිට හොඳ දෙන්න පුළුවන් උත්තරය තමයි වාස්තු ශිල්පයේ තේරුම මොකක්ද? මූලික අරමුණ මොකක්ද? ඇත්තටම මූලික අරමුණ මොකක්ද? ඇත්තටම මූලික අරමුණ මේ අද සමාජගත වෙලා තියෙන අරමුණ නෙමෙයි. දැන් ඔබතුමා ඉස්සල්ලා කිව්වේ විවිධ දේවල් කියනවා, විවිධ අදහස් ප්‍රකාශ වෙනවා, තමන්ගේ පෞද්ගලික මතිමතාන්තර ප්‍රකාශ කරනවා. හැබැයි වාස්තු ශිල්පයේ මූලික අරමුණ බාටපත් වෙන්නේ සතුට සහ නිරෝගී සම්පත. සතුට සහ නිරෝගී, ඒ කියන්නේ ආරෝග්‍ය, පරමාලාභ, සතුෂ්ටි, පනම. මෙන්න මේ දෙක තමයි මූලික අරමුණ බවට පත්. හැබැයි සමාජයේ කිඳා බැහැලා තියෙන්නේ මෙන්න මේ විදිහට ගයක් හදාගත්තොත් මෙන්න මෙච්චර ධන සම්භාරයක් එකතු කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට ගයක් හදාගත්තොත් මෙන්න මේ වගේ තනතුරු ටිකක් ලබා ගන්න පුළුවන්. භෞතිකයත් එක්ක යද්දී සතුට සහ නිරෝගීකම පැත්තකට වෙනවනේ. හරියටම හරි. මෙන්න මේක තමයි ඇත්තටම මේ වාස්තු ශිල්පිය මේ විකුණගෙන කනාය මාකට් කරන්නේ. ඔයාගේ වාස්තු හදා ගන්න, ඔයාගේ නිවස හදා ගන්න, මේ විදිහට මේ වාස්තු සිද්ධාන්තික එකඟ කර ගන්න, ඔයාට මහා ලොකු ධනස්කන්ධයක්. ඔයා මාස දෙකෙන් පෝසතෙක් බාටපත් වෙනවා. ඔයාගේ මේ වෘත්තිය මේ විදිහට දියුණු වෙනවා. එතකොට ඔයාට සිතූ සැප සම්පත් ලැබෙන. මෙන්න මේවට මිනිස් වහු කර ගන්නවා. ඉතින් ඒ නිසා වාස්තු ශිල්පියේ මූලික අරමුණ බාටපත් වෙන්නේ ඇත්තටම අපි මොන දේ කරත් අපිට මේ සතුට අපේ මනසෙ නැත්තම් එතරම් වැඩක් නැහැනේ. දැන් සතුටේ කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි අධ්‍යාත්මික සතුට, අනිතික ලෞකික සතුට. මොන දේ තිබුණා නැත්නම් සතුට. සතුට. ඉතින් ඒ ලෞකික සතුට උපරිම කරණයෙන් තුලින් තමයි ආධ්‍යාත්මික තලයට අපි අඩිය තියන්නේ. දැන් බුදුවරු ලෞකික සැප සම්පත් උපරිමනේ තුලින් තමයි ඒ බුද්ධත්වයට පවා ඒ ආධ්‍යාත්මික තලයට අඩිය තිබ්බේ. ඒ නිසා අපි මේ සතුට කියන එක අපේ මනස තුල ඇති වෙන සිතවිල්ලක්. ඒ වගේම අපි දකින දේ තුල අපි අපිට ඒක අපි විග්‍රහ කරගන්න විදියක්. ඒ සතුට කියන එක මේ කොහෙවත් ඇත්තටම තියෙන දෙයක් නෙමෙයි. අපි ලෝකය තුල අපි ගොඩනගා කාටවත් දෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. අපිම ගොඩනගා ගත යුතු දෙයක්. හැබැයි ඔය සතුට නැති වෙනවායයි කියමින් බය කරලත් මේ දේවල් කරන්න පුළුවන්නේ. අන්න මේ දොර, මෙන්න මේ උළුවස්ස, මෙන්න මේ වාකවුලුව ඉඩම පිහිටලා තියෙන හැටි බලන්න. මේක හරි ප්‍රශ්නයක්. ඔතනින්ම බය කරනවානේ. බයත් එක්ක බය බීරාන්ත කළා. ඊට පස්සේ නැවතත් තමන්ගේ දේ කරගන්න වාස්තු විද්‍යාඥයා පෙළඹෙනවානේ. ඔව්, ඇත්තටම ඒකට මම අර ඉස්සලත් කිව්වා මේ මේ ශිල්පියේ විකුණගෙන කරන කොටසක් ඉන්නවා. ඒක මම නොබියව ඍජුව කියනවා. මම හිතන්නේ වාස්තු නිසා මිනිස්සු මැරෙන්නේ නැහැ කියලා ප්‍රසිද්ධිය ලංකාවේ ප්‍රකාශ කරන එකම කෙනා මම. ඒක මට ඔප්පු කරන්න පුළුවන්. හරි, එහෙම එහෙම ඔප්පු කරලා ප්‍රකාශ කරද්දී ඔබතුමාගේ සද්භාවයෙන් ඔබතුමා කියනවා මම අරගණී කෙනෙක් නෙමෙයි කියලා. ඒක මම හිතන්නේ මිනිස්සු තමයි තීරණය කරන්නේ. ඒක මට කියන්න බෑ. ඒක මිනිස්සු තීරණය කරන්න ඕනේ. එතකොට අපි මිනිස්සුන් මේ සම්බන්ධයෙන් උදව් කරන එක තමයි අපේ පරමාර්ථය බාට අපේ චේතනාවනේ, කර්ම බාට. ඔබතුමාගේ චේතනාව ඒක තියෙන පළපදේ. චේතනාව තියෙන්නේ එතන. අපි ප්‍රශ්න කරනවා.
ඒක ඔබතුමාලා ඇත්තටම මිනිසුන් වෙනින් කළ යුතු දෙයක්. මොකද වාසු ශිල්පය කියලා කියන්නේ මේ අන්ධ භක්තියෙන් කළ යුතු දෙයක් නෙවෙයි. මේකට විද්‍යාත්මක හරපද්ධතියක් තියෙනවා. මේක අපිට දැනෙන්නට ඕනේ. මේ තුල අපි දැන් අපි ගත්තොත් එහෙම අර මිනිස්සු බය කරනනේ මේ මේ මෙන්න මේක වැරදි අරක වැරදි කියලා. හැබැයි මිනිසුන්ට මේකේ විද්‍යාත්මක ක්‍රමය මොකක්ද කියලා පැහැදිලි කරලා තමයි ඔවුන් මේ තීරුම් ගත යුත්තේ. මේක වැරදි අපි කිව්වම ගොඩක් වාසු බලන දැන කියන්නේ මේ වැරදි වැරදි ගොඩක් කියලා නෝ හැබැයි වැරද්දට හේතුව කිනවද කවුරු මෙන්න මේ හේතුව දැනගන්න ඕනේ අපි වැරද්දක් ඇත්නම් වැරද්දට හේතුව සොයාගත යුතුයි හේතුව ඒ වැරද්දක් ඇත්නම් නිවැරදි කර ගැනීම පිළිම සොයාගත යුතුයි ඒ එක්කම අපි වාස්තු විද්‍යාවේ තවත් පරිච්ඡේදයක් පිළිබඳව කතා කරනවා ඒක අලුත් දෙයක් ඔබතුමා සොයාගත්තා ගියයි ඔබතුමා පවසනවා අපි ප්‍රශ්න කරනවා ඔබතුමාගෙන් මේ කෙටි විරාමයෙන් පස්සේ අපි නැවතත් පිනිවියත් එක එකතු වෙන්නේ විශේෂයෙන්ම ඔබට ඉතාමත් වැදගත් කාරණාවක් වට පත්තේ ඔබේ දුර්මත ඇතනම් ඒ මත බැහැර කරගන්න වාස්තු විද්‍යාවේ නියම ක්‍රම ශිල්ප සහ විද්‍යාත්මක ඥානය පිළිබඳව අවබෝධයක් ලබා ගන්න මේ වැඩසටහනින් අපි ඔබව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා මේ ඔබේ ප්‍රශ්නයි මම එතුමාගෙන් විමසන්නේ එතුමාට පිළිතුරු දිය යුතුයි එතුමා පිළිතුරු බැඳිය යුතුයි මේ ප්‍රශ්නවලට ඒ නිසා තමයි අපි කෙලින්ම ප්‍රශ්න කරන්නේ ඔබේ හිතේ තියෙන ප්‍රශ්න දැන් සෙන්රත් මහත්මයා वास्तु विद्या के लिए दें मेक विद्यावाक एक हेम विद्यावक्ति थवत् वर्षण हेम थवत् विकरण महावास्तु मेक उपतुम सदाकरण मम तो मेक हनुन्नल दुन्नी गेल कहुमद वास्तु विद्या महावास्तु की विग्रह विग्रह कर वास्तु शिल्पे वास्तु विद्या महावास्तु की मम भाविता करे एक मे मम हनुला दीप एक्टम मे महावास्तु की लगे मे अपे लक्र्णतु लक्र्णिम पे भारत देशे तुट संक्रमणे वेच शिल्पीय क्रम्या अभी वास्तु विद्यावतु उडिमदेन्नी महावास्तु एक मूलिक सिद्धांत पेल अभी गत्त निका हितान्नकोट हों उदाहरण तमाय ओणमदेक तीन ने मूलाक ඒ කියන්නේ අපි ගමුකෝ අපි බුදුදහම ගමුකෝ හරි බුදුදහම ගත්තොත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ශ්‍රී සද්ධර්මය අපි අදට පිළිගන්න තේරවාදී ඒ න්‍යායන් තුල ඒ සූත්‍ර දේශනා 18000 තුල තියෙනවා කියලා. හැබැයි අද වෙනකොට බලනවා මහායානය කියලා බෙදලා තියෙනවා. ඊගාවට තව තව ෂෙන් දහම ඊගාවට තව තව නිකායන් මේ ආකාරයට කොච්චර බෙදලා තියෙනවා මේ ඕකේ 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 මෙහෙම දෙයක් තියෙනවානේ. ඕක අර උත්තර ආරෝපිතයිනේ. මේ සමාජයේ මේ හරපද්ධතිය තුළ මේ දේ තුළ පැලවෙනව නම් ඒක අපේ දෙයක් බවට පත් වෙනවා. ඔව්. අපේ දෙයක් වෙනවනේ. අපේ මේ අපේ අපි අතර අපේ කාරණා අතර අපේ සංස්කෘතික හැඩපද්ධතියින් අතර ඒ දේ මතුවෙන දෙයක් නේ. ඒක තමයි පොළව. හැබැයි ඔබතුමා ඔය කියන විදියට වෙන තැනකින් නම් මේ දේවල් එන්නේ එතන උත්තරාරෝපිත වෙන අපිට අලුතෙන් එන දෙයක්. එතකොට අපේ සමාජ සංස්කෘතිය අනුව ඒ හැඩගැහෙනවනේ. ඔව්. एक मेहमे अभी तेरू अदे अभी महावास्तु की मुखदीन अब तो अहनवाने एक महावास्तु शिले की लगे अने मे लाखर्ण तो तिब्बदया मे न्याय दें अभी रावण युगे दथा करना එතකොට මේ අපේ අපි ප්‍රෞඪ ඉතිහාසෙ ගුත් අපිට තියෙනවනේ. දැන් අපි හෙළ වෙදකම ගුත් අපිට තියෙනවනේ. දේශීය වෙදකමක් තියෙනවා. දේශීය වෙදකම ගුත් තියෙනවනේ. මේව හරියට භාවිතා නොකිරීමනේ උදිත ප්‍රශ්නේ තියෙන්නේ. ඒ නිසා මේ ටේබල් මැනර්ස් පා අපෙන් ගිය පුදයක් අයිමත් අපි අරගෙන තියෙනවනේ. මේ සියලු මේ රෝහල් අධ්‍යාපනක මේ විශ්වවිද්‍යාල ඔක්කොම මේ හරි. මේ මේ හෙළ ධර්ණේ තලය තුල පැලවෙච්ච දේවල් අපේ දේවල්. ඉතින් ඒ නිසා අපි ඒවා වැඩි දියුණු කරගත්තේ නැති එක මම දන්නේ නැහැ මොකද ප්‍රශ්නේ කියලා. ඒ කෙසේ වෙතත් මේ වාසු ශිල්පයේ තුල मूलिक हर सिद्धांत पद्धति तमाइ महावास्तु एक दी सामान्य वास्तु पावित मे अहुलगत्त कोटास्टिक एक अहुलगत्त कोटास्टिक हिंद तमे अद मे शिल्पेट मे व्यसने वेलाती मे अहुलगत्त कोटास्टिक ने मंग अधास्कराने अभी उदाहरण निकाहितन्नु अद वास्तु मिनिस्सु प्रतिक्षेप करन ध्यानतीनो वास्तु पुरुषे आकील कीनो मरसुलम कील कीनो गिनिकतिरे कील कीनो एतकोट मिन्न मे वगे देवल मे अटलीय ලින්ද හොඳ නැහැ කියනවා කනට අහු වෙනවා මේ මේ වගේ ප්‍රශ්න නැ ඊගාවට පොරොන්දම හරියන්න ඕනේ කියනවා නැකත් ටික ඉතින් මේවත් එක්ක අපේ ටිකක් මේ පිළ විශ්ලේෂණය කරන අය මේකත් එක්ක ගැටෙනවා ඉතින් හැබැයි මේ 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 කරුණු කාරණා ඔප්පු කරන්න ගියපුවම මේවා කරන අය ටිකක් පස්සට යනවා හැබැයි මහා වාසු ශිල්පය තුල මේ සීළු න්‍යායන් වලට අවශ්‍ය විද්‍යාත්මක පැහැදිලි කිරීම දෙනවා අවශ්‍ය විද්‍යාත්මක පැහැදිලි කිරීම මේ කොහොමද මිනිසුන් බලපාන්නේ මේක කොහොමද සබහාදහමත් එක්ක එකතු වෙන්නේ මොනවද ඊගාවට මේක කොහොමද අපිට මේ කාලයක් තිස්සේ දැනුනේ මේ සියලු දේවල් මහා වාසු ශිල්පය තුල තියෙනවා ඒ වගේම තමයි විශේෂයෙන් කියන්නට ඕනේ අපිට මේ මහා වාසු ශිල්පය තුල ආධ්‍යාත්මික පරිචයකුත් තියෙනවා
आध्यात्मिक सह भौतिक पारिश्यात्ति नमे वास्तुशिल्प एवगेम निकं हितन्नको एक वास्तु सासु सिद्धांत सोयलबलनकोट अपिट अवश्य वेनवा ताक्षणिक हेकियावु उत्तद ताक्षणिक हेकियावक् ओने इकड ज्योतिषीय दनुमक् ओने मेन्न मे सीलु देवल संकलन वेला मेक महा पृथुल विषय हबै अद मेक कडला लघु करला अरन् तीनवा ज्योतिषय कोटसाक् नत्तं ज्योतिषय करनय मे वास्तुशिल्पय करनवा इकड देवालु लय करनवा कपू करना इगट आगमिक आगमिक परिचयात्न पूजक वरुमेव करना सामी वरुमेव करना मेवा मेहिम करे मेक शिल्प याकना मेके एक विविध मतती है महावासु शिल्पे किलकियाने आध्यात्म पटंगिन ईट अदाल न्याय समुदाय मिनसुंगे भौतिक परसरे गोडनगण मे भौतिक परसरे गोडनगण आकार महावासु शिल्पे तुलंकियाने एक अभी गेयक कदने भौतिक वशे गडोल टीक दिब्ब सिमेंट टीक दिब्ब लीट के करता मे विधि आप ये हादनवा हेबे मे गे पाविच्यकरण मे जीवी पिरीस मे मिनीसुन मेघ पाविच्यकरण इतने मे मिनीसुन पाविच्यकरण ओन सितुम पेतुम मे सिलु दयाकम मेकट बद्ध करोनी मे बद्ध किरीम तुलतमाय मे क धरण दयाबावट बद्दिन दें उदित हलदीनवाद मे मे लोके तीयनवा मे दिव्य लोक नगर अग्भिवेला अभी दिव्यलोक नगरे भीवनटे अहम मे केटिग्रामेण पासे अभी अद उदयसन कथाभाकर वासु विद्या पिलिबंद शास्त्रवेदी वासु विद्या विशारद डी यू सेनराज महात्म्यते अभी कथाभाकर सेनराज महात्म्य सदाकर दिव्यलोक नगरे उदित मे दिव्यलोक नगरे ऐतिहासिक सिंकड़गलपुर महानगर श्रीविक्रम राज सिंह राज्युमा मे सक्रिया किरीमूदे हेदवा वलाकुल बेम हेदू हास्गव हेदवा इवा नोरगील चुट्ट बड़ा मिनसागे मनस तो अतिवन स्थितिवील वास्तु निवस नगर याट प्रतिनिर्माण मठा मगे दिव्य लोक करगा मठा दिव्य लोक नगर करगा मगे निवस अन्न मनसिन सत्रु जीवते पुलवांग महानूर विराने लंका यदे करगा पुलवांग हरी ज्योतिष विद्याव सह वास्तु विद्याव एकाग्रदिका पेहदिलियम वास्तु सह ज्योतिषेखिले की दिखा मेक पटलवगा निप मेक पटलवगत्व तेतर मे शिल्प दिखट महानिया पेहदिलियम वास्तु की अने विनम शिल्पया ज्योतिषेखिल की अने विनम शिल्पया मे अभेद्य विलहती मे ज्योतिषवेदी वास्तु करंडे अमतुल सा वास्तु की लगे अने ज्योतिष आप पड़ी मेके पड़ी पीटू हलगन इच्छरा वास्तु की लगे विनम शिल्प ज्योतिषवेदीन वास्तु करना वास्तुवेदीन ज्योतिष करना न जो अभी ज्योतिषे यम यम कोटस्त शुभ मुहूर्ति वगे देवल अभी एव युदा गण नमुत मे अभी ये ज्योतिष करण अन्य न ज्योतिष वेदी वास्तु वेदी देखे परिचय मे देख मुहर करान बोलो अन्य ना एम मेहिम मे मे किसी शिल्प या मिनसुंड अवडदायक योदा अनुगत युत मिनसुंग यहाँ संधान योदा आगत युत हरे हरे प्रश्न शिल्प शास्त्रे हदारन्वा विन्नट पुलवान ये पिलिबद धनुवत कमत तीन नटत पुलवान हे भई गेदरा बलन आम ज्योतिषवेदिया बलन केन्द्रे बल के मेहम प्रश्न तीन पुलवा वास्तु वेदे हदार पुकेने वास्तु विद्याज्ञ गेन्नो अरक कड़ा मेक कड़ा मेक हो मेक मे वगे मेक नवत कदा उन्न थिंग उलुआउलो एतरम के योजना करना वास्तु बलंड मेघे खड़ अरकोट सुंदर ईशा दिशा कुसी मेघ गल निंडित दिशा बात्रूम की तीन गल्ल विसीक्र मेव करे ज्योति वास्तु शिल्प आगे मे महावास्तु किसी मे खड़ निर्देश ओण मध्य निवेदिकर තියෙන විදියටම නිවැරදි තියෙන විදියටම නිවැරදි කළ හැකි මොකද අපි ගත්තොත් දිශාව කියලා කියන්නේ ස්ථිර සාධකයක් නෙමෙයි අපිට දිශා වෙනස් කරන්න පුළුවන් රක්පාදේ යට වෙලන බිත්තිය ගලවන්න ඕනේ නැහැ අපිට නිවැරදි කරන්න ඕනම් ඔහු වාසු නොදන්න නිසා තමයි මේ ගෙවල් කඩන්න කියලා යෝජනා ගන්න. එහෙම ගෙවල් කරන අපිට වාසු මොනවටද වාසු කියලා කියන්නේ දැන් ලෙඩක් හැදිච්ච කෙනෙක් ගිහිල්ලා බෙහෙතක් ගන්න ඕන අත කපන්න කිව්වොත් එම අතේ තුවාලේට බෙහෙත් දාන්න සනීපනකොට අන්න ඒ වගේ කාරණා තමයි මේ ගෙවල් කඩන්න කියලා කියන්නේ ඒ ඔහු වාසු නොදන්නා නිසාමයි ගේ කඩන්න යෝජනා කරන්න. ශිල්පේ හරියට දන්නව නම් ක්‍රම ශිල්ප ඕන තරම් තියෙනවා. ක්‍රම ශිල්ප ඕන තරම් තියෙනවා. මොකද මේ ක්‍රම ශිල්ප අපිට තියෙන්නේ මේ අපේ යහපත සඳහා සහ අපිට මේ 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 ශිල්ප තුලින් ප්‍රයෝජනක් ගැනීම සඳහා. එහෙම නැතුව මේ ගෙවල් කඩලා බිඳලා විනාශ කරලා අයින් කරලා අන්න ඒ නිසා තමයි මිනිස්සුනේ වාස්තු ඉපා වෙලා තියෙන්නේ. හොඳයි හොඳයි. අපි විවිධ මාතෘකාවන් පිළිබඳව කතා කළ යුතුයි. විශේෂයෙන්ම මහා වාස්තු පිළිබඳව න්‍යායික අපි කතා බහ කළ යුතුයි. අපි තවත් දවසක ඔබතුමාට ආරාධනා කරනවා ඒ සම්බන්ධයෙන් කතා බහ කරන්න. එහෙමනම් අද දවසේදී බොහොම හරවත් සාකච්ඡාවක් ගොඩනැගෙවයි අපි විශ්වාස කරනවා. සිරත් මහත්මයා ඔබතුමාට බොහොම ස්තුතියි. ආයිබෝන්. ආයිබෝන්. මම එතුමාගේ දුරකථන අංකයන් සඳහන් කරන්න 071 44 02 574 071 72 20 100
මම නැවතත් කියන්නම් 0.71 44 0.25 74 0.71 722 0.1 02 ඔන්න ඔය දුරකථන අංකය අංකණය කරලා එතුමාව සම්බන්ධ කර ගැනීමේ හැකියාව ඔබට තියෙනවා. අපි හරිදී හරි විදියට කතා කරන්න උත්සාහ කරනවා. වැරදි දේ පිළිබඳව ඔබට අවබෝධයක් ලබා දෙන්න උත්සාහ කරනවා. මේ සියල්ලක්ම විද්‍යාවක් නම් අපේ සිතට සතුටත් එක්ක ජීවත් වීමට අපි මේ සියලු දේවල් හැඩගස්සා ගැනීම සහ යොදා ගැනීම උපක්‍රමශීලීව ඒවා භාවිතා කිරීමේ හැකියාව හුරුව අපි ලබා ගත යුතුයි. අන්න ඒ දෙයි ITN ඔසේ අපි මේ කරන්නේ පිණිවියන තුලින්. එහෙමනම් අද දවසට සමු ගන්නවා මූලික ඉසව්වෙන් ඔබට බොහෝ දේ අපි රැගෙන අවිලා තිනවා සිකුරාදා පිනිමිණත් එක එකතු වෙන්න දිගින් දිගටම